පුද්ගලයන් හැටියට සහ ආයතන හැටියට. විශාල ණයමුදල් අරගෙන ඒවා නොගෙවන පුද්ගලින්ගේ සහ කණ්ඩායම්වල ණය ප්‍රමාණය සහ ණය ලයිස්තුව ඉදිරිපත් කරන්නයි කියලා. සීවල පිටි ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නංගම් මොනවාක් කියන්න බැහැ කිව්වා. නං කියන්නත් බැහැයි කිව්වා. මේ කපා හැරපු ණය මුදල කියන්නත් බැහැ කිව්වා. ඉතින් මේක හරි අසාධාරණයිනේ. ණය අරගෙන රාජ්‍ය බැංකුවලින් පුද්ගලින් සහ ආයතන ණය ගෙවන්නෙත් නැහැ. ඒ ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වම ඒක රහසිගතයි, අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා. ඉතින් මම ජනාධිපතිට කියන්න කැමතියි, මෙන්න මේ බදු පැහැර හරින ධනකුවේරින්ට ඒව ටික වළක්වාගෙන ඒ බදු ටික ලබා ගත්තොත් බදු දැලට ඇතුල් විය යුතු. එනමුත් විවිධ කූට ක්‍රමවලින් බදු දැලට ඇතුල් නොවී එයින් පිටත සිටින කණ්ඩායම් ටික ඇතුළට ගත්තොත්, ඒ වගේම මේ අරක්කු සමාගම් Tamanට ගෙවන්න තියෙන ඒ ණය ටික හරියාකාරව ගෙව්වොත්, ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ යම් කොටසක් ඉන්න වරප්‍රසාදලත් කොටසක් ඒ අයගේ ණය ටික කපා හැරෙනවා. කොච්චරක් කැපුණද කියනකොට උත්තර දෙන්නෙත් නැහැ. නම මොකද්ද කියනකොට නම කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට බදුබර වැඩි වෙනකොට ඒකේ අගතිය සිද්ධ වෙන්නේ ලක්ෂ 220ක ජනතාවට. ඉතින් මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා මේවා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඇයි බදු අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා රාජ ආදායමක් අලුතෙන් ලබා ගන්නවට වැඩිය තියෙන බදු ප්‍රතිශතයක් වැඩි කරනවට වැඩිය ඇයි මෙන්න මේ ශේෂ්ඨ පිළිබඳව මුදල් ඇමතිවරයා හැටියට පුතුමා අවධානය යොමුන කරන්න කියන එක මම අහන්න කැමතියි. මට පොඩ්ඩක් දෙන්න. විශේෂයෙන්ම එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා. කොහොම හරි මම කරුණාකර එතුමට ලබලා දෙන්නම් කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා. ඒ වගේ මම එකගයි මම හිතුවේ අපේ වේස් ඇන් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධාන යෝජනත් අපි ඉදිරිපත් කළේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. බැංකුව ගැන නම් බැංකුවේ රහස්‍යගතභාවයේ තියෙන අපිට බෑව ඉදිරිපත් කරන්න. එයාට පුළුවන් උසාවියට හරියන්න මේ ගැන කරන්න. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවේ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි අරගත්තොත් මේ බැංකු දෙක කඩා වැටෙනවා. අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංකුවලින්. මොකද මූල්‍ය අංශේ වැඩිම මුදල් තියෙන්නේ අපි එක්ක, රජ ආයතන එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ වැඩ කටයුතු කරන්න. කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවසක්. අනුර දිසානායක මන්තුමා ඉංගලන්තේ.